ඊශ්‍රායල් විශේෂ බලකාය විසින් මෙම සතියේ මුලදී සිරියාවේ මස්යාෆ් ප්‍රදේශයේ ස්ථාපිත ඉරානයට අයත් ආයුධ මධ්‍යස්ථානයක් වැටලීමක් සිදු කර ඇතැයි තහවුරු නොකළ වාර්තා පුටා දක්වමින් විදේශ මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ඒ මාධ්‍යය ඇතැම් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල් ප්‍රහාර මාලාවක් ඉකුත් ඉරිදා දිනේදී මධ්‍යම සිරියාවේ ස්ථාපිත හමුදා ඉලක්ක කිහිපයකට පහර දුන් බවයි. එම ප්‍රහාර හමුවේ අවම වශයෙන් පුද්ගලින් 14 දෙනෙකු මියගොස් 43 දෙනෙකු තුවාල ලැබූ අතර ගිනි ගැනීම් ඇති වූ බවද සඳහන්. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් වාර්තා කළ සිරියානු මාධ්‍ය පැවසුවේ සිරියානු පාලන තන්ත්‍රය සහ ඉරාන හමුදා විසින් රසායනික අවි සහ නිර්වද්‍ය මිසයිල නිෂ්පාදනයේ සමග දිගු කලක් සම්බන්ධ වී ඇති මස්යාෆි විද්‍යාත්මක පර්යේෂණ මධ්‍යස්ථානයකට ප්‍රහාර එල්ල වූ බවයි. ඒ අතරතුර තුර්කිය පදනම් කරගත් සිරියාවේ රූපවාහිනී මාධ්‍ය ජාලයක් වාර්තා කර ඇත්තේ ඊශ්‍රායල් හමුදාවේ හෙලිකොප්ටර් ප්‍රහාරය එල්ලවන අවස්ථාවේ සිරියානු භූමියට ගොඩබස්වා නොමැති බවයි. එහෙත් පැමිණි හෙලිකොප්ටර් යානාවලින් ඊශ්‍රායල් හමුදාවේ විශේෂ බලකා සාමාජිකයින් ලනු ආධාරයෙන් සිරියානු භූමියට පැමිණ ඇතැයි එම රූපවාහිනී නාලිකාව වාර්තා කර ඇතැයි විදේශ මාධ්‍ය වාර්තා කළා. කෙසේ වෙතත් ඊශ්‍රායල් හමුදාවේ මෙම මෙහෙයුම අතරතුර ප්‍රචණ්ඩ ගැටුම් ඇති වූ අතර එහිදී සිරියානුවන් 3 දෙනෙකු මිය ගිය බව පැවසෙනවා. ඊශ්‍රායල් හමුදා විසින් ඉරාන ජාතිකයන් 2 දෙනෙකු හෝ 4 දෙනෙකු අල්ලාගත් බවත් ඔවුන්ට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳ අනාවරණ වී නොමැති බවත් සඳහන්. ඊශ්‍රායලය විසින් මෑත කාලීනව එල්ල කළ ප්‍රහාර හමුවේ සිරියානු ගුවන් ආරක්ෂාව දුර්වල වී ඇති බවයි වාර්තා වන්නේ. ඒ හමුවේ ඉරිදා ප්‍රහාරය ව්‍යර්ථ කිරීමට සිරියානු හමුදාව අපොහොසත් වී ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට සිරියා විසින් ඉහළ මට්ටමේ විමර්ශන කොමිසමක් පිහිටුවා ඇති බවත් ආරංචි මාර්ග පවසනවා.